ಲಂಕೆ ಗಾಯನ ಹೆಕ್ಕಿಯಾವ ಅಂತರ್ಜಾತಿಕ ಗಾಯನ ರಿಯಲ್ಟಿ ವೇದಿಕ ಮತ್ತು ಸ್ಪರ್ಶ ಕರವನ ಈ ಜಾಗ್ರಾಹಕ ಅಸ್ವಾಯನ ಗಮನಿ ಪಸ್ವನ ವಟೆ ತರಂಗ ಉಣಸುಮೈ ಮೇ ಆರಂಭ ಕಿರಿ ಮಠ ಸೂದಾನ ಮೇ ಪಸ್ವನ ವಟೆ ಜಾಗ್ರಾಹಕ್ಯಾನ್ ದುಲಸ್ ದಿನಿಕ್ ಆದರಣೀಯ ಒಬಗೆ ಮನಾಪಯ ಮತಿನುಯಿ ಅಂತರ್ಜಾತಿಕ ಗಾಯನ ರಿಯಲ್ಟಿ ವೇದಿಕಾವ ಸ್ಪರ್ಶ ಕಿರಿ ಮಠ ಸೂದಾನ ಮೇ ಪಸ್ವನ ವಟೆ ತಮೈ ಪೇ ಪ್ರವೀಣ ವಿನಿಶ್ಚಯ ಮಂಡಳಿ ತೀರ್ಣೆಯ ಮತಿನ್ ಜಾಗ್ರಾಹಕ ತೀರ್ಣೆ ವನ ಅವಸಾನ ತರಂಗ ವಟೆ ತರಂಗ ಹಿತಾಮಾತ್ಮ ಉಣಸುಮ್ ಉಣಸುಮ್ ತರಂಗ ವಟೆಯಕ ಉಣಸುಮ ಬೆದಾ ಗನಿಮಟೈ ಮೇ ಸೂದಾನಮ ಮೇ ಲಂಕಾವೇ ಪ್ರಥಮ ಸಾ ಏಕಮ ಜಾತ್ಯಂತರ ಪ್ರಮಿತಿಯನ್ನುತು ಗಾಯನ ರಿಯಲ್ಟಿ ವೆಡಸಟಾನ ಸಿಯತ ವಾಯ್ಸ್ ಆಫ್ ಏಷ್ಯಾ 2020 ಧನುಷ್ಕ ಚಂದಿಮಾಲ್ ಕಿರಿಬತ್ಗೊಡಿನ್ ನಿರುಷಿ ತಾರುಕಾ ಕಡವತಿನ್ ಲಕ್ಷಾನ್ ಭಂಡಾರ್ ಮಾತಲೆನ್ ಮೆಲನಿ ರೋದ್ರಿಗೋ ಮಹನೂರಿನ್ ಮತಿಶಾ ಗಿಮ್ಹಾನಿ ದಿಯತಲಾವೆನ್ ತೀಕ್ಷಣ ದಿಸಾನಾಯಕ ಸಂದಲಂಕಾವೆ ಸುರಂಗ ಅಂಜನ ಮಹನೂರಿನ್ ಸತ್ಯ ದರ್ಶನಿ ಐಡಿಎಚ್ ಯಸಿತ್ ಕೆಲಬ್ಯಾರಚಿ ವೆಲಿಗಮಿನ್ ವೈ ಐಶ್ವರ್ಯ ಮಾತಲೆನ್ ತಿಸರ ರವಿಶಾನ್ ರಾಗಮಿ ಇಶಾನ್ ನಜಿತ್ ಮಾವನೆಲ್ಲೆ ಇಶಾನ್ ಉದಾರ ನುಂಗೇಗುಡಿ ದಕ್ಷ ನತರಿನ್ ಅತಿ ದಕ್ಷಾನ್ ತೋರಾದಿನ ಅಪಗೆ ಪ್ರವೀಣ ವಿನಿಶ್ಚಯ ಮಂಡಳಿ ಐಮೆ ಹೇಶಾನ್ ಗಮಗೆ ಮಾತು ನೆಲು ಅಧಿಕಾರಿ ಮಾತು ತೀಕ್ಷಣ ಅನುರಾಧ ವಟ ಹತರಕ್ ಪುರಾ ನಿಧಾಸೆ ತಮನ್ಗೆ ತರಂಗೆಯ ತುಲ ಗೀತ ತೋರಾಗತ್ ಅಪೇ ಆದರಣೀಯ ತರಂಗಕರುವಂಟ ಯಂ ಅಭಿಯೋಗ್ಯಕ್ ಲಬಾದೀಮಟ ಅಪಿ ತೀರ್ಣೆ ಕರ ಅಪೇ ತರಂಗಕರುವಂಟ ಸಿದುವೆನುವ ಶ್ರೀಲಂಕೆ ಸಂಗೀತೆ ಪರಾಜಿತ ಪ್ರೇಮವಂತ್ಯ ಮಿಲ್ಟನ್ ಮಲ್ಲವಾರಚ್ಚಿ ಮಹಾತ್ಮ್ಯಾಗೆ ಗೀತ ಸಹ ಶ್ರೀಲಂಕೆಯ ಸಿಂಗಲ ಸಿನಿಮಾ ಸಂಗೀತೆ ಗೀತ ಕೋಕಿಲಾದಿಯ ಅಂಜಲೀನ್ ಗುಣತಿಲಕ ಮಹಾತ್ಮಿಯಗೆ ಗೀತ ತೋರಾಗಿನ ಗಾಯನ ಕಿರಿ ಎಸೇನಾಂ ಮೇ ಅದ ದಿನೇ ಪೊಲಮು ತರಂಗಕಾರು ಧನುಷ್ಕ ಚಂದಿಮಾಲ್ ಕಿರಿಬಾದ್ ಗೋಡಿ Shari rari ra pa 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 tararari ra pa 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 ali ra pa 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 tararari rari ra pa 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 ki nadang mitak kadan aava mage nango katwat nime nagatrae me anango odikale wage api ඔන්න ඔට්ටුයි කියලා ඇංගි මුත්තම් සොයලා ඇංගේ මුදෝ ඇයි කි නදන් මිටක් කඩන් ආවා මගේ නංගෝ කස්තවත් නෙමෙයි නගතයි මෑ anango ಯನ್ನೇವಿ
මං බය නෑනෙ අයියා මාළඟ ඉන්නේ තුන් යම තෑයාමේ නදන් මිටක් කඩන් ආවා මගේ අංගෝ කදවත් නෙමෙයි නක්කටයි ආනංගෝ නංගියල්ලන් යන්නේවි මං බය නෑනෙ අයියා මාළඟ ඉන්නේ තුන් යම රෑයාමේ නදන් මිටක් කඩන් ආවා මකේ නංගෝ ගාටවත් නෙමෙයි නගාසයි නෑ ආනංගෝ පීනදන් මිටක් කඩන් ආවා මගේ නංගෝ ගාටවත් නෙමෙයි නගාටම ආනංගෝ ධනුෂ්කගේ ගායනය ගැන මම මුලින්ම විමසනවා හේෂාන් ගමගේ මහත්මයගේ රියලිටි ෂෝස් ප්‍රෝග්‍රෑම්ස්වල පවසන දෙයක් තමයි මේ සිංගින් කම්පිටිෂන්වල පවසන මේ එමම ගීතේ එමම තනුව ගායනා කළ යුතුයි කියන අදහසක් මේ සියලුම ශ්‍රී ලංකේයන් වෙතේ මේ ශ්‍රී ලංකේයන්ගේ ඔළුවට දානවා. එතකොට මේක ලෝකයේ තුල වෙන්නේ නැහැ. ලෝකේ අපි හිතමු මම මේ රගදී දැක්කා මයිකල් ජැක්සන් කියන වචන නැහැ, ඩික්ෂනරි වචන නැහැ එතුමා ගැන හඳුන්වන්න. මයිකල් ජැක්සන්ගේ ගීතයක් ජෙසි ජේ කියන ඉතාමත්ම මගේ භාෂාවෙන් දරුණු ගායිකාව ගායනා කරනවා. මුලින්ම පටන් ගන්නේ ඒ අනුරූපයටම වෙනත් අනුරූපයක් නොතියා ඒ ආකෘතියම තියෙනවා. හැබැයි මැදදී යනකොට තමන්ගේ ආකෘතියට ඇය මාරු වෙනවා. එතකොට කලාව එතන තමයි තිබිය යුත්තේ. අපි හැමතිස්සම මූලික ආකෘතියක් මෙන්න මමත් ඒ ආකෘතියම ගෙනල්ලා පෙන්වුවොත් එහෙම එතන ඇති අපි කොහොමද ඒ කලාකරුවාගේ තියෙන දේ තේරුම් ගන්නේ. ඉතින් මේක ලංකාවටම දෙන ආදර්ශයක්. මම හිතන්නේ මේ සියත වොයිස් ඔෆ් ඒෂියාගේ ලංකාවේ ෆස්ට් ටයිම් මේ වගේ දේවල් වෙන්නේ. මොකද වෙනස් මම මට මගේ මතකයේ හැටියට එහෙම වෙලා නැහැ. ගීත එම ආකෘතියේ තියාගෙන එයට හානි නොකර නමුත් තමන් කවුද කියන කෙනා තමන්ගේ අපිටම සිංගර් කෙනෙක් නම් වෝකලිස් කෙනෙක් නම් ඒ ගීතයට ඒ ගීතේ වෙනස් ස්වරූපයක් මවලා මිනිසුන්ගේ පපුවට කතා කරන්න පුළුවන් නම් මං හිතනවා ඔහු තුල ඇය තුල සැබෑ කලාකරුවෙක් කෙනා කියලා. මං හිතන්නේ මේ හොඳම අවස්ථාව අපිට කලාකරුවන් අඳුරගන්න. ධනුෂ්කට මං ගොඩක්ම ආදරේ. ජය වේවා. නේරු අධිකාරී මහත්මිය. ධනුෂ්ක හරිම ලස්සනයි. මං හිතනවා මේ විවිධත්වය අපි හැමෝටම අවශ්‍යයි. අපි එකම දේ එකම විදිහට එකම තැන තියාගෙන ඉන්නවට වැඩි අපි ඇත්තටම මේ තරගෙන් බලාපොරොත්තු වෙන්නේ ඕගොල්ලන්ගේ විවිධ දක්ෂතා විවිධ රසයන් එක කම්පොසිෂන් එකක් ඇසට ගේන්නේ කොහොමද ඒක ඕගොල්ලන්ගේ දක්ෂතාවය මත තීරණය කරන කාරණාවක්. අපි ඇත්තටම මේ වැඩසටහනින් අපි ඕගොල්ලන්ගේ දක්ෂතා මතු කරන්නයි ලැස්සි වෙන්නේ. නැතුව එකම දේ එකම විදිහට අහන්න නෙවෙයි. මං හිතනවා ඔබ ගොඩක් සාර්ථකයි. සුබපතනවා. Thank you miss. තීක්ෂණ අනුරාධ මහත්මිය. ඔව් ඇත්තටම මේ මම මුලින් කැමති ඔයාගේ මේ ඇඳලා ඉන්න ඇඳුමට හරි මම ගොඩක් කැමතියි. මං හිතන්නේ මේ මෙතෙන්ට එන්න කලනුත් මම ඒක ඇහුවා.
කොහොමද ඇඳුම කරගත්තේ කියලා. ඉතින් එක දෙයක් මම දකින ධනුෂ්ක, මොකද මේ දැන් ඔයා ගායනා කර ගීත ඒ ශෛලියට මං හරි ගොඩක් කැමතියි. හැබැයි මම කැමති ඔයාගේ ඔය ඇඳුමත් එක්ක ඔයා තව වේදිකාව පාවිච්චි කරා නම් තව ටිකක් දැන් ඒ සින්දු වල සමහර කියන තැන්වලට තව ටිකක් ඔයාගේ අංග චලන වලින් උත්සාහ කරන්න. සමහර වෙලාවට අංග චලන වලින් අපේ සමහරට අපි කියන්න යන ස්වරස්ථාන සමහරට වෙනස් වෙන්න පුළුවන්. නමුත් පුහුණුවක් ඇතිව, මොකද හේතුව දැන් මේක ඔයා අපට බැලූ බැල්මට පේනවා දැවැන්ත වේදිකාවක්. ඔයා දිහා ගොඩ දෙනෙක් බලන් ඉන්නවා. එතකොට අද අනික මේක කම්පිටිෂන් එකක්. එතකොට හැම වෙලේම ප්‍රේක්ෂකයා ඔයාගේ මත්තෙම නැහෙන්න ඕන. හරි වචනයෙන් කියනවා. එතකොට තමයි ඔයාට ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්නේ. සහ වේදිකාවක ගිහලා හොඳට ප්‍රේක්ෂක ප්‍රතිචාරය ගන්නනේ. ඒ හින්දා උත්සාහ කරන්න. ටිකක් පුහුණු වෙලා බලන්න අංග චලන වලින් තව ඔයාට යමක් දෙන්න පුළුවන්. සහ තව මම එක දෙයක් මං ඔයා මං අකමැති දෙයක් ඔයා එක තැනක කරා. ඒ තමයි අර මේ සමහර තැන්වල වචන උච්චාරණය කරද්දී, ඒ කියන්නේ ස්ටයිල් එක ඕකේ. අර සමහර වචන දෙක තුනක් තැන් දෙක තුනක වගේ තිබ්බ අර මේ අන්නේ ඒ තැන් ගැන පොඩ්ඩක් තව ටිකක් සැලකිලිමත් වෙන. මොකද හේතුව අපි වෙනස් කරන්න ඕන තමයි දේවල් අනිවාර්යෙන්. හැබැයි නමුත් වෙනස් කරන්නකොට මුල් දේට ගොඩක්ම වෙනස් දේවල් එක්ස්පෙරිමන්ට් කරන්න යන්න එපා තරඟයක් වුණාට පස්සේ. මොකද හේතුව ප්‍රේක්ෂකයෙක් කොයි විදියට නෙගටිව් පොසිටිව් පැත්ත විදියට බාරගනීද කියන ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ හින්දා හැබැයි ඔබගේ ගායන ශෛලියට මම ඉතාමත් කැමති. අර අඩුපාඩු ටිකක් තව හදාගත්තනම් හොඳ ගමනක් ඇත හැකියාව. ධනුෂ්ක, ඔබට සුබ පතනවා අවසන් 12 දින අතරට යන ශක්තිය ලැබෙන්න කියලා. ධනුෂ්ක ඒ විදියට තරංගයට මූණ දීලා වේදිකාවෙන් සමුගනිද්දී සූදානම මීළඟ තරංග කාර්ය වේදිකාවට ගෙනෙන්න මේ නිරුෂි තාරුකා කඩවතින්.
ගායන ගැන මම මුලින්ම විමසනවා නෙළු අධිකාරි මහත්මියනි. නිරුෂි බොහොම ලස්සනයි අද. ඒ වගේම නිරුෂි බොහොම දක්ෂ يعني දක්ෂතා තියෙන වොයිස් එකක් වාට තියෙන. බොහොම හොඳ ටැලන්ට් එකක් තියෙනවා. ඒ වගේම වොයිස් එකත් හරි ලස්සනයි. සමහර තැන් තව ටිකක් ස්මූත් කරන්න ඕන තැන් තිබුණා. ඊට අමතරව මේක තරංගයක් නිසා ශ්‍රුති ගැටලුවක් තිබුණු බව මම කියන්න ඕන. මේක සජීවී ගායනයක් නිසා නෘෂි අද ලොකු තරංගයක් තියෙනවා. ඔයාගේ දක්ෂතාවය අපිට ගැටලුවක් නෑ. හැබැයි අපි බලන්න ඕන අද දවසේ තරඟකරුවන් අතර ඔයාට කොයි විදිහද ලැබෙන තැන කියලා. ඒකෙන් තීරණය වෙන්නේ ඔයා අදක්ෂයි කියලා. අපි ඔබට සුබපතමු. තීක්ෂණ අනුරාධ මහත්මිය. ඔව් ඇත්තරම මේ නිරුෂි තාරුකා අද ලස්සන්ට ඇවිල්ලා තියෙන තාරුකාවක් වගේ. මම හිතන්නේ නෙළු අධිකාරි මහත්මිය කියපු කතාවට මමත් එකඟ වෙනවා. මොකද හේතුව ඇත්තරම මම ඔබගේ ගායනය ගොඩක් රසවින්දා. මම ගොඩක් ආස කරන ගීතයක් නිසා වෙන් ඔයාගේ එන්ඩිංස් එහෙම හරි ලස්සනයි. ගොඩාක් ලස්සන හැබැයි සමහර තැන්වල දැන් ඉතාම හොඳට රසවින්දගෙන ඉන්නකොට චූටි පොඩි ෆ්ලැට් එකක් ඇහෙනවා. අන්න ඒ වගේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. මොකද හේතුව තරංගේ ඉන්නේ ඉතාම දැවැන්තයම කට්ටියක් හැමෝම ඉන්නේ. ඉතින් ඒකින්ද හැමෝටම කියන පිච් ගැන වැඩිපුර බලන්න කියලා. ඉතින් මං දැක්කේ ඔබගේ අඩුව විතරයි. ඉතින් ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා ඉදිරි අනාගතයේ ජයග්‍රහණය කරන්න ලැබේවා කියලා. හේෂාන් ගමගේ මාත්‍ය. නිරුෂිට තියෙන වොයිස් කලයකත් එක්ක නිරුෂිට තව මොඩර්නයිස් වෙන්න ඕන. ඔය ඇඳන් ඉන්න මට මතකයි ඔයා කලින් ආපු විදිය. දැන් ඔයා මොඩර්නයිස් වෙලා තියෙනවා කියලා මට මොඩර්න් වෙලා තියෙනවා කියලා මට පේනවා. ඒ වගේම වොයිස් එකත් තව මොඩර්න් වෙන්න ඕනේ. මේ සූක්ෂම තැන්වලට යන්න ඕනේ. එතකොට පිච් එක සම්බන්ධව මට මතකයි ඔබට පිචින් සම්බන්ධ හොඳ නොලෙජ් එකක් තියෙනවා. එතකොට මේක හරි ඩිපෙන්ඩ්. ඒ කියන්නේ අයිමත් ඔය සින්දුව ගායනා කරන්න කිව්වොත් එහෙම සමහරකට අයිමත් හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. නමුත් එතන ඉන්නේ නැතුව හැමතිස්සෙම නිශ්චිත ඒකකයක් කරහා, ඒ කියන්නේ නිශ්චිත ස්ථානයක් කරහා මනස ඒකාග්‍රතාවයට පත් කරගත්තොත් ඔයාලට පුළුවන් තව ඉස්සරහට යන්න. ජය වේවා. නිරුෂි සුබ පතනවා ඔබට අවසන් 12 දින අතරට යන්න ශක්තිය ලැබෙන්න කියලා. මේ සූදානම මීළඟ තරඟකාරිය වේදිකාවට ගෙනෙන්න මේ සත්‍ය දර්ශනී IDH. ආන්තරින් රම් කුකුලා හඳුයි.
සත්‍යාගේ ගායනය ගැන මම මුලින්ම අහන්න කැමති තීක්ෂණ අනුරාධ මහත්මයයි. ඔව් ඇත්තරම සත්‍ය දර්ශනී කියන්නේ මම ගොඩක් තැන්වල දැකපු දක්ෂ ගායිකාවක් ඇත්තරම. ඉතින් ඇය වෙනදා පෙන්වන ඒ හැකියාවන් අදත් මේ වේදිකාවේ පෙන්වුවා කියලා තමයි මම හිතන්නේ. ඉතින් ඇගේ ගායනය මම ගොඩක් රසවින්දා. ඒ එක්ස්ප්‍රෙෂන්ස් තමයි මම ගොඩක් කැමති. ආ වොයිස් වලින් ඒ හඬ පාලනය කරන තැන් ඒවලට මම හරි කැමති. හස්කි වොයිස් එකට. ඉතින් ඒ ආදී ගොඩක් දේවල් ඇද්ද ඇය ඔහු ඇයගේ ගායනේ මම දැක්කා කරනවා. ඉතින් ඒ හින්දා ඇයට සුබ පතනවා. අද දවසේ හොඳ විනිශ්චයක්, හොඳ විනිශ්චයක් නෙවෙයි, කොහොමත් හොඳ විනිශ්චයක් තමයි ලැබෙන්නේ. හොඳ තැනක් අද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම මේ තීක්ෂණගෙන් තව ප්‍රශ්නයක් අහනවා. ඔන්න වයිට් ෂොට් එකේ තියෙනවට තමයි මම කැමති. ඔයා කියන්නේ සත්‍ය ගොඩක් පොඩි කියලාද මම ගොඩක් ලොකුයි කියලා? මොකද ආයක සත්‍ය ගොඩක් පොඩි අපි දෙන්නව දැක්කම ඔයාට කියන්න හිතෙන්නේ උත්තර ඔයා එන අලි කියලා. ඉසුරු ගොඩක් ලොකුයිද? ඉසුරු ගොඩක් අඩි කියලා. සත්‍ය ගොඩක් පොඩි කියලා. නින්ද බලන්න එහා පැත්තෙන් හැබැයි අර මේ තවත් අර චුටි බටියකුත් ඉන්නේ මේකේ. මේ හීල් එකෙන් බැස්සුවා නම් පොඩ බස්සල බලමුද බහින්න පුළුවන්ද? ඒක ලේසියෙන් බහ බහින්න බැරෙන ගැට ගන්නවා. මේ හීල් එකෙන් වැටුනොත් කියන්නේ වැටිලා අපි වැරදිලවත් ඇක්සිඩන්ට් වෝඩ් එක ගෙනියන්නේ. ડોක්ටර් දැකපුවාන් අහන්නේ ගහකින් වැටුණාද කියලා. එනේ වගේ උසකින් වැටිලා මම මීළඟට යොමු වෙනවා නෙළු අධිකාරී මහත්මයා. මං සත්‍යව දකින්න විදිහ මං විස්තර කරන්නම්. කාන්තාවක්, ඒ කියන්නේ ෆීමේල් ආටිස්ට් කෙනෙක් හැටියට මං එයාගේ වොයිස් එකේ මොකද්ද දකින්න විශේෂත්වය කියලා.
මං ඒ වොයිස් ටෝන් කලයක හැමෝටම පිහිටන්නේ සහ ඒ ඒ ටෙක්නික්ස් එයාගේ ඇඟටම ආවේනික වෙලා තියෙනවා. එයා ඒ ගැන හොඳට අවබෝධයෙන් ඉන්නවා. ඒක තව දියුණු කරගන්න එපයි කියන එක නෙවෙයි, ඔයා තව ඉගෙන ගන්න. හැබැයි ඔයාට ඒක උපතින් ලැබිලා තියෙන දෙයක්. ඕක උගන්වලා කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඉතින් ඔයා අද දවසේ ඔයාගේ දක්ෂතාවය ඔයා පෙන්නවා, උපරිමින් පෙන්නවා. මං ගොඩක් කැමතියි ඔයාගේ ටැලන්ට් එකට, ඔයාගේ වොයිස් එකට. මං ඔයාට සුබ පතනවා. හේෂාන් ගමගේ මහත්මයා, මම ගොඩක් කියන්නේ මේ ආර්ට් එක තුළ අපි කියනවා ඉන්ඩියන් මියසික් වල රාගය තුළ ගැහැණිය ඉන්නවා කියලා. මේක හරි ඩීප් සබ්ජෙක්ට් එකක්, මෙතන කතා කරන්න අමාරුයි. නමුත් මියසික් වල තියෙනවා නායිකා බේදි කියලා, කියන්නේ කැරක්ටර්ස්. එතකොට ගීතය තුළ කැරක්ටර් එකක් ඉන්නවා. මේ කැරක්ටර් එක නැත්තම් චරිතය හැමතිස්සම අමතක කරනවා සිංග. එතකොට සිංග අවධානය දෙනවා සංගීතයේ තියෙන නාද තාලවලට අවධානය දුන්නට භාවය කියන එකට අවධානය දෙන ප්‍රමාණය අඩුයි. සාමාන්‍ය උදාහරණයක් විදිහට සමහරකට දන්නේ නැහැ ගීතයේ අර්ථයවත් දන්නේ නැතු තමයි ගායනා කරන්නේ. එතකොට මම අවධානය දෙන තරක් තමයි මේක රියැලිටි ප්‍රෝග්‍රෑම් එකක්, ටීවී එකේ මිනිස්සු බලන්නේ. එතකොට අර්ථය සමග මුහුණ දක්වන ඉරියව් ක්ලෑෂ් වෙන්න බෑ. එතන මම ඉන්නවා. එතකොට සත්‍යගේ ගායනය සම්බන්ධව මම ඉන්නේ හොඳ ආකල්පයක. සත්‍ය හොඳයි. එතකොට මේ දේත් හදාගත්තොත් පර්ෆෝමින් කියන එක හරිම ප්ලසන්ට් වෙන්න ඕනේ. එතකොට ගීතය ශෘංගාරය දනවන සුළුයි, මුහුණ වෙනස් නොවිය යුතුයි. එතනින් ඒ දේවලුත් හදාගෙන සත්‍ය ඉස්සරහට ගියොත් තව තවත් දේවල් ජයග්‍රහණය කරන්න පුළුවන්. ජය වේවා සත්‍ය. සුබ පතනවා ඔබට. මට මේ සත්‍ය දැන් මම මෙහෙම විශ් කරද්දී බලන ඉතින් මට දුක හිතෙනවා. සුබ පතන අවසන් 12 දින අතරට යන්න ශක්තිය ලැබෙන්න කියලා. සත්‍ය වේදිකාවෙන් සමුගනිද්දී මේ සූදානම මීළඟ තරඟකරු වේදිකාවට ගෙනෙන්න මේ යසිත් කැළඹ ආරච්චි වැලිගමින්. තනියේ තුරුල් වී මුමුනා සුපෙම්ගි රැසිතලේ ලංවෙවි, තරුමල් කඩා දෙන්නෙමි. ගාව මම ඉන්නෙමි සුසුමන් වගේ ආවෙවි, තනියේ තුරුල් වී මුමුණා සුපෙම්ගි රැසිතලේ ලංවෙවි, තරුමල් කඩා දෙන්නෙමි, තරුමල් කඩා දෙන්නෙමි. මිනිසේ දිලෙන්නේ තරුසේ නිබෙන්නේ ඔබගේ සිනහ දැසනේ දෝ, නොසැලී තියෙන්නේ සසැලී නොයන්නේ ඔබගේ මගේ ස්නේහනේ දෝ, හිතමාගේ සනසන්නේ සරසන්නේ ඔබමයි ලඳේ, වෙන කවුරුවත් මාගේ තුරුලේ නිදන්නේ ලඳේ. ගාව මම ඉන්නෙමි සුසුමන් වගේ ආවෙවි, තනියේ තුරුල් වී මුමුණා සුපෙම්ගි රැසිතලේ ලංවෙවි, තරුමල් කඩා දෙන්නෙමි. මතු ජීවිතේදී
මෙලුවින් තුරන් වී ගුවනේ පියාඹන්න වේවි. අභ්‍යවකාශේ ග්‍රහලෝක ගානේ මිතුරුන් සොයා යන්න වේවි. ඒ කාලෙදිත් මා පතන්නේ ඔයාවයි ළඳේ. දුවරුන්ගින් අහන්නෙත් ඔයා වයිලදේ. හේ ඔබගාව මම ඉන්නෙමි සුසුමන් වගේ ආවිවි. තනියේ තුරුල් වී මුමුණා සුපෙම්ගි රැසීතලේලං වෙවි. තරුමල් කඩා දෙන්නෙමි තරුමල් කඩා දෙන්නෙමි තරුමල් කඩා දෙන්නෙමි. යසිත් කෙළඹ ආරච්චි, යසිත්ගේ ගායනය ගැන මම මුලින්ම විමසන්න කැමතියි නෙළු අධිකාරි මහත්මිය. හොඳයි, යසිත් ලස්සන ගීතයක් තෝරගෙන තියෙනවා. එයාගේම දේවල් ටිකකුත් ගීතයට එකතු කරලා තියෙනවා. ඉතින් කොහොමත් අද ලොකු තරඟයක් තියෙනවානේ යසිත්. ඉතින් ඔයාගේ ගීතය ඔයා හොඳින් ඉදිරිපත් කළා. අපි බලනවා සමස්ත අද තරඟකරුවන් අතර ඔයාට කොහොමද හිමි වෙන තැන කියලා අපි ඉදිරියේදී බලමු. ඔයාගේ ගායන දිවියට මං සුබ පතනවා. තීක්ෂණ අනුරාධමත්. ඔය යසිත් මමත් පෞද්ගලිකවම ගොඩක් ආස කවර් වර්ෂන් එකක් ඕක ඔබ ගාව මම ඉන්නේ මේ ගීතේ. ඉතින් ඇත්තටම මෙහෙමයි, මට එකක් හිතුණා යසිත්, යසිත් ඇත්තටම දක්ෂයෙක්. ඒ කියන්නේ ඔයා උත්සාහ කරන ලස්සන වේරියේෂන්ස් ගන්න. අර මේ වර්ස් එක එහෙම හරි ලස්සන තැනක් කිව්වා. මොනවද? මතු ජීවිතේදී මෙලොවින් තුලන් වී. ඒ ගැන ගාන ලස්සනට ලෑන්ඩ් කරන තැනක් එහෙම තිබ්බේ. ඒ කියන්නේ ඒවා ගායනා කරනවා කියන්නේ ඔයාගේ ඔයාගේ ඇඟේ මියුසික් තියෙනවා, ඔයා ගැන අවබෝධයකුත් තියෙනවා. හැබැයි නමුත් මට එක තැනකට හිතුණා මේ ගීතයට වැඩ දැම්ම වැඩි ඉදත් කියලා. එහෙම පොඩි එකක් තමයි. ඒ කියන්නේ ඒ වැඩ වැඩිකම හින්දා සමහර තැන්වල පිච් වල ලොකු ලොකු තැන් ගියා. නැති වුණා නම් ඒ ගීත ගායනය ඉතාම අනර්ගයි. ඉතින් ඔයාලට සුබ ප්‍රාර්ථනා කරනවා තවත් ඉදිරියෙන් ඉදිරියට යන්න ලැබේවා කියලා. Thank you sir. හේෂාන් ගමගේ මහත්මයා. ඔව්, නාද තාල නැත්නම් සවුන්ඩ්ස් රිදම් පිච් තියාගෙන භාවයන් ඉදිරිපත් කිරීම, භාවයන් ජනනය කිරීම ඉතාමත්ම අමාරුයි. ඔය සාමාන්‍ය ලයිෆ් එකේදී අපි සාමාන්‍ය විදියට නොයෙකුත් භාවයන් තත්ත්වය වලට අපි පත් වෙනවා. ඒක ඔටෝමැටිකලි වෙන දෙයක්. නමුත් සංගීතය තුළ අපි මේ ආර්ටිෆිෂලි නැත්තම් මේක අපි කියනවා මේක පපුවෙන් මෙන්න ඕනේ, මේක බොක්කෙන් මෙන්න ඕනේ කියලා අපි කියනවා. ඒත් එහෙම එන්නේ නැතුව අපි මේක ආර්ටිෆිෂලි ගත්තොත් එතන තියෙනවා යම්කිසි බැරිය එකක්, යම්කිසි පනින්න බැරි තැන් කීපයක් කියනවා. එතකොට දැන් යසිත්ගේ මම දකින්නේ ඒ බැරියස්, මට හිතනවා බැරියස් ගොඩක් අඩුයි. ඒ කණු නැත්තම් කටු ඒවා ගොඩක් අඩුයි. යසිත් හරිම නිදහසේ තමන්ගේ එක්ස්ප්‍රෙෂන් ඉමෝෂන්ස් ඒ කැරට් මම හිතන කැරක්ටර් එක ඇතුළේ ඉන්නවා, චරිතය ඉන්නවා කියලා මම හිතනවා. නමුත් අර කිව්වා වගේම ඒ චරිතයට වැඩිය බැස්සොත් නාද තාල අමතක වෙන්න පුළුවන්. ඒතකොට ඒවත් මේක මේන්ටේන් කරන ගමන් තමයි මේ කැරක්ටරේ රඟ දක්වන්න වෙන්නේ. මම හිතනවා මම කැමතියි යසිත් තව අර අඩුපාඩු හදාගත්තොත් මම හිතනවා අපි හිතන වේදිකාවේ පෞරුෂය හදාගන්න යසිත්ට පුළුවන් වෙයි කියලා. ජය වේවා. Thank you sir. දැන් වෙන ග්‍රහලෝකයකට ගියත් හොයන්න ආවද? ඔව්. හොඳයි. වටිනා නේද? මටත් එහෙම වෙන්න පුළුවන් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
සුබතන ඔබට අවසන් දොළොස් දෙනා අතරට යන්න ශක්තිය ලැබෙන්න කියලා. ඉතින් සූදානම මීළඟ තරඟකරු වේදිකාවට ගෙනෙන්න මේ තීක්ෂණ දිසානායක සඳ ලංකාවේ. උරුවක පාවෙන රැගන අඳුරේ තොටියකි මාමේ සීතල වතුරේ. උරුවක පාවෙන රැගන අඳුරේ පාවෙන රැගන අඳුරේ තොටියකි මාමේ සීතල වතුරේ. උරුවක පාවෙන රැගන අඳුරේ පාය ලෝකෙ පාලු වෙලා මගේ ලෝකෙ. ඕ ඇයි පාලු වෙලා මගේ ලෝකෙ. තෝරා දෙන්න වහනගේ නාමේ ශෝකෙ. පාලු වෙලා මගේ ලෝකෙ. ඕ ඇයි පාලු වෙලා මගේ ලෝකෙ. මගේ අඳුර මකදී ඇගේ ඇසුර ළමදී සනසන්න හිතේ දුක පහ කරලා. උරුවක පාවෙන රැගන අඳුරේ තොටියකි මාමේ සීතල වතුරේ. උරුවක පාවෙන රැගන අඳුරේ මාගේ වෙහෙස නිවාසත් පාහිලහින්නේ. කවුද කියා නැත දන්නේ. ඕ කොයි කවුද කියා නැත දන්නේ. ජීවේ අඩුව මකාපුර වාසන සන්නේ. කවුද කියා නැත දන්නේ. ඕ කොයි කවුද කියා නැත දන්නේ. වත රසට උයාලා කුප්පට බෙදාලා ගෙන එන්න කෙනෙක් දෙනු මැන සොයලා. ඔරුවක පාවෙන රැගන අඳුරේ තොටියකි මාමේ සීතල වතුරේ. ඔරුවක පාවෙන රැගන අඳුරේ තොටියකි මාමේ සීතල වතුරේ. ඔරුවක පාවෙන රැගන අඳුරේ. තීක්ෂණගේ ගායනය ගැන මම මුලින්ම විමසනවා තීක්ෂණ අනුරාධගේ. පිචින් එහෙ මෙහෙ යන සමහර තැන් මං හිතන්නේ මේ තරඟාවලිය තුළ දිගටම මං හිතන්නේ ඔයාට සමහර වෙලාවල් වලදී විනිශ්චය මණ්ඩලෙනුත් උපදෙස් දුන්නා. ඉතින් තීක්ෂණ තවම ඒ අඩුපාඩු 100%ක් මගේ ඇරිලා නැහැ. ඉතින් ඒ හින්දා ඒ ගැන හොඳට සැලකිලිමත් වෙන්න අපි බලමු මේ තරඟේ ඔයාට හොඳ තැනක් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. හැබැයි බලමු කොහොමද කියලා ඒක වෙන්නේ. නෙළු අධිකාරී මහත්මිය, දැන් ඔයා ලොකු තරඟයකට යන්නේ. එතකොට ඔඩියන්ස් එකත් එක්ක තියෙන සම්බන්ධතාව ගායකයෙකුට හරි වැදගත්. ඒ hina වෙලා අපිත් එක්ක බෙදා ගන්න ඕන වෙන්නේ. ඔඩියන්ස් එකත් එක්කනේ දැන් අපි තනියම කරන වැඩක් නම් gedara kaambareka නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ තරංගයට ඔයාගේ අභියෝගය ඊට වැඩි වෙන්න ඕන. ඔයා ඊට වැඩි රිලැක්ස් වෙන්න ඕන. ඔයා කොච්චර ටැලන්ට් එක තිබුණා වුණත් ඔයා ගායකතුරෙක්කෙකු තියෙනවා තව දේවල් ටිකක් තියෙනවා. ඒකත් ඔයා එකතු කරගන්න ඕන මේ තරංගයේ ඉදිරියට යනවා නම්. දක්ෂතාවය ගැන ගැටලුවක් නැහැ. නමුත් තව පුහුණු වීම් කරන්න ඕන, ශ්‍රුති හදා ගන්න ඕන.
ඒ ටික හදාගන්න ඕන ඔයා ලොකු තරංගයක් දෙන්නන. සුබ පතනවා. හේෂාන් ගමගේ මහත්මයා. තීක්ෂණ දියා මෙහෙම බලන් ඉන්න පුළුවන්. හැබැයි මෙහෙම බලන් හිටියාම තීක්ෂණගේ ගායනාවයි තීක්ෂණගේ එක්ස්ප්‍රෙෂන්ස් වලින් දෙන එකයි ක්ලෑෂ් එකක් තියෙනවා. දොර ඔය ක්ලෑෂ් එක තීක්ෂණ හදාගත්ත යුතුමයි. මොකද මේ කාලය පරණ කාලේ නෙමෙයි පරණ කාලේ අපේ හොඳ ගායක ගායිකාවන්ගේ සමාජයේ එක්ස්ප්‍රෙෂන් එක එකම තැන තියෙන්නේ නැති. නමුත් දැන් බෑ. දැන් මේ ලෝකේ ඉස්සරහට යනවා. ඒක නිසා මේ වගේ දේවල් උත් ඒ කියන්නේ ගායනාවම නෙමෙයි අනිත් දේවල් උත් හදාගත යුතුයි මේ වේදිකාව මත. ජය වේවා. තීක්ෂණ ඔබට සුබ පතනවා. අවසන් 12 දින අතරට යන්න ශක්තිය ලැබෙනවා. සූදානම මීළඟ තරඟකාරිය වේදිකාවට ගෙනෙන්න මේ මදීෂා ගිම්හානි දියතලාවේ. මතීෂාගේ ගායනය ගැන මම මුලින්ම යොමු වෙනවා හේෂාන් ගමගේ මහත්මයාට. මතීෂා ගැන මට තියෙන්නේ හොඳ අදහසක්. ඒ කියන්නේ මම හැමතිස්සෙම බලන්නේ මම ඒ වයසේදී කොහොම නසින් කරේ නැහැ. සහ හැම තරඟ වටේකදීම මතීෂා ෆයිට් කරා මේ අපේ අනිත් තරඟකරුවන් සමග. ඒතකොට ඒ අය මතීෂාට වඩා ගොඩක් අත්දැකීමෙන් ගොඩක් බහුලයි. ඉතින් අද දවසේ ගායනාව සම්බන්ධව යම් යම් ගැටුළුමය තත්ත්වයන් මගේ හිතට එනවා. නමුත් මතීෂා ඒ සියලු දේවල් යම් තැනකදී නැවතත් පරාජය කළා
මගේ අදහස හොඳ අදහසක් බවට පත් කරනවා. ඉතිං සමහරක් විට මේ හිතාගන්න බැරි තැන සමහරක් විට හොඳ අතට හැරෙන්නත් පුළුවන් නරක අතට හැරෙන්නත් පුළුවන්. අපි බලමු මොකද වෙන්නේ කියලා. නෙළු අධිකාරී මහත්මිය, ඔයාගේ මේන් වොයිස් එක හරි පවර්ෆුල්. හැබැයි ඔයා හෙඩ් වොයිස් එක කියන වට තියෙන්නේ ඉහළ ස්වර වලට යෑමේ අපහසුවක් තියෙන්නේ. ඔයා නෝමල් රේන්ජ් එක ඔයාගේ හොඳ මෙතෙක් ඔයා පහුගේ තරංගවලදී ඒවා හොඳට ස්කෝ කරා. ඉතින් කොහොම වුණත් හැබැයි ගායනය පුරාවට තියෙනවා ශ්‍රුති අස්ථානවීම් ගොඩක් තියෙනවා. පුතා ඒවා පුහුණු වීමකින් හදා ගන්න ඕන. පුතාට ගොඩාක් තව වයස තියෙනවා, තව ගොඩක් දුර යන්න පුළුවන් තරඟය තුළ. ලොකු තරඟක පුතා ඉන්නේ, පොඩි වයස් පොඩි කෙනෙක් ලොකු අයත් එක්ක තරඟ කරනවා. ඉතින් ඒ ගැටලු පුතා ඉදිරියේදී හදා ගන්න වෙනවා. අපි බලමු කොහොම වෙයිද කියලා. මම ඔයාලට සුබ පතනවා. තීක්ෂණ අනුරාධමත්, ඔව් ඇත්තරම මතීෂා අද ගොඩක් ලස්සනයි. ඒක තමයි අංක එක. මොකද අපර වෙනදා දකින්නට වඩා අද ගොඩක් හැඩට ඇවිල්ලා ඉන්නවා ඉතින් මේ වේදිකාවට. ඉතින් අර කියපු අඩුපාඩු ටික තමයි තියෙන්නේ. මං හිතන්නේ වයස තව තියෙන හින්දා, ඒ කියන්නේ අධ්‍යක්ීම් මදිකම හින්දා තමයි ඒක වෙන්නේ. හැබැයි ඔයාට මේ වේදිකාව මත මෙහෙම දක්ෂෝ එක්ක තරඟ වැදීම මං හිතන්නේ ජීවිතය ඔයා ලබපු ලොකු අභියෝගයක්. පොඩි පොඩි තැන් ටිකක් තමයි හදාගෙන තියෙන. ඉතින් ඒ ටික හදාගත්තොත් ඔයාගේ කොහොමත් අනාගතේ හොඳ ලකුණු තමයි පෙන්වන්නේ. ජය වේවා. මතීෂා, ඔබටත් සුබ පතන අවසන් 12 දින අතරට යන ශක්තිය ලැබෙන්න කියලා. මතීෂා, ඒ විදිහට සමගානේදී මේ සූදානම මීළඟ තරඟකරු වේදිකාවට ගෙනෙන්න මේ සුරංගංජන මහනුවරින්. අතීතයේ ගිනි ඇ
ගිනි කඳුළෝ දිය ගැබ තෙරපි ආවේගය ඉතිරේ ගිනි කඳුළෝ දිය ගැබ තෙරපි ආවේගය ඉතිරේ දුම් රේඛාවක් අවසන ශේෂව ආශාවන් අලුවේ නම්බේ දන්නවද? ගිනි නිව නමුදාවේ. මොහර ගිනි ගන්න මොන හරි කිව්වා නේද? මේව දාගෙන බලපුවාම ලෝකෙම නිකන් ගිනි ගන්නවා වගේ තමයි පේන්නේ. ආව හරිනේ. මං කැමති සුරංගගේ ගායනය ගැන යමු එන්න. තීක්ෂණ අනුරාධ. ඔව් ඇත්තරම සුරංග ඔයාගේ රැටල් වොයිස් එකට මං හරි කැමතියි. ඔයා වේදිකාවක හොඳ රොක් බෑන්ඩ් එකක් එක්ක හිටියොත් මං හිතන්නේ එතන ඇත්තටම මේ ඉසුරු ගුවා වගේ ෆයර් කරයි. අනිවාර්යයෙන්ම ෆයර් බ්‍රිගේඩ් එකේ නම්බර් එක ගන්න වෙනවා ඉසුරු. අනිවාර්යෙන් මෙයා ඒ වගේ රොක් බෑන්ඩ් එකක් එක්ක වේදිකාවේ හිටියොත් ඉතින් ඇත්තටම මං හිතන්නේ හොඳට වේදිකාව හසුරු වේදිකාව භාවිතා කළා හොඳ පර්ෆෝමර් කෙනෙක් වෙයි ඉස්සරහට අනාගතයේ ඔයා ගායන ශිල්පියෙක් බවට පත් වුණොත්. ඉතින් මං හිතන්නේ ඔයා හොඳ තරගයක් තමයි තෝරාගෙන තියෙන්නේ ඔයාගේ ඉදිරි අනාගතේ හදාගන්න. ඉතින් දැන්ට ජයවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දක්ෂය ගොඩක් ඉන්න බලමු ඔයාට මොන වගේ තැනක් අපට දෙන්න ලැබේ විද කියලා. ජයවේවා. නෙළු අධිකාරි මහත්මිය. සුරංග ඒ කිව්වා වගේ මමත් ඔයාගේ ඒ හයි රේන්ජ් එකේ ඒ ඒ ස්ටයිල් එකට මම කැමති. හැබැයි සුරංග ෆිෂින් ගැටලු තියෙනවා. ඒව හදා ගන්නවා නම් ඒක ලොකු තරඟයක්. ඒ වගේම ඔයගොල්ලෝ දක්ෂ නිසා තමයි අද මේ විදිහට පර්ෆෝම් කරන්න මේ අන්තිම කීප දෙනාට තේරිලා තියෙන්නේ. හැබැයි තව දෙයක් ඒ පර්ෆෝමින් පැත්ත ඔයාගේ ගොඩක් හොඳයි. හැබැයි ඔයාගේ ආයි කන්ටැක්ට් එකක් කිසිම වෙලාවක අපේ අපිත් එක්කලා තිබුණේ නැහැ. මම දන්නේ ඒක ඇයි කියලා. ඔයා ඇස් වහගන්නවා, ඔයා පර්ෆෝම් කරනවා, පැත්තක් බලනවා. දැන් අපි ඕක ප්‍රැක්ටිස් කරන එකදී අපිට ඕක ඕකේ. දැන් ඔයා ප්‍රැක්ටිස් ට්‍රැක් එකක ප්‍රැක්ටිස් එකක්දී ඕකේ. මම හිතනවා ඒ තත්ත්වය වෙනස් කරගන්න ඕන කියලා. ඔයා ඔඩියන්ස් එකට එන්න ඕන. හැමතිස්සෙම ඔයා ඇස් දෙක වහගෙන හිටියොත් අපිට ඔයත් එක්ක සම්බන්ධ වෙන්න බෑ. අපිට රස බෙදා ගන්න බෑ. ඔයා අපිත් එක්ක රස බෙදා ගන්න ඕන හැමතිස්සෙම. ඒ ගැටලුව තියාගන්න එපා. පිචින් ගැටලුවක් තියෙනවා, ඒක හදා ගන්න ඕන. ඔයාගේ දක්ෂතාවයට මම සුව පතනවා. හේෂාන් ගමගේ මහත්මයා. මම දන්නේ වෙනස් රූපයක්. එතකොට මෙටල් රොක් කියන ස්ටයිල්ස් වලට අවනත වෙන්න ඉතාමත් අමාරුයි. මොකද සාමාන්‍ය කෙනෙක් ඔය ජොන්රේස් ටච් කරන්න අමාරුයි. නමුත් අපේ ලංකාවේ ගොඩාක් අය දැන් මේ ස්ටයිල්ස් වලට යොමු වෙලා තිනවා. ඒකත් එක්කම ගොඩක් අය හිතනවා මේ බෙරිහන් දෙන එක නැත්තම් මේක බෙරිහන් දීමම මේක කනට අමාරුවක් නෑ. එහෙම නෑ. අපේ කන දියුණු කරගත්තට පස්සේ අපිට ගොඩාක් සියුම් තැන් වගේම ගොඩක් ගැඹුරු තැන් වුණත් අපිට ස්පර්ශ කරන්න පුළුවන් කනෙන්. එතකොට මම හිතනවා ඒ වගේ තැන් ස්පර්ශ කරමින් සහ ඒ අතපත ගාන ගමන් මේ තමන්ගේ ලයිෆ් එක තමන්ගේ සංගීතය නැත්තම් මේ ගායකයාව ඉදිරියට ගෙනියන්න ගොඩක් උත්සාහයක් යෙදෙන කෙනෙක් තමයි සුරංග කියන්නේ. සහ ඒ නිදහස සමාරත්තයවලදී මට හිතුණා වැඩි නිදහස වැඩිද කියලත් මට හිතුණා. මොකද සමහර වෙලාවට කණ්ණාඩියත් එක්ක කරන දේවල් වල සමහරක් කරන පොඩි ජම්ප් පොඩි අවුල් තත්ත්වයන් තිබ්බා. ඉතින් ඒකත් එක්ක ඔඩියන්ස් එක ඇතා හෝ නැතා හෝ ඒක අදාළ වෙන්නේ නැහැ. මේ තමන් මේ නිදහසේ තමන් ස්ටේජ් එක පාවිච්චි කළ යුතුයි. මම හිතනවා සුරංගට හොඳ ශක්තියක් තියෙනවා කියලා. ජය වේවා. සුරංග සුබ පතනවා අවසන් 12 දිනකට යන ශක්තිය ලැබෙන්න කියලා. ජය වේවා.
මේ මෙලනි රොද්‍රිගෝ මහනුවරි. මෙලනිගේ ගායනය ගැන මම මුලින්ම යොමු වෙනවා තීක්ෂණ අනුරාධ මහත්මිය. ඇක්සන්ට් එකට මං හරි කැමති. සහ ඔයා ඉදිරිපත් කරපු විලාශයට මං හරි කැමති. ඔයා බය නැතුව ඉදිරිපත් කරා. දැන් මෙතන ඉදිරිපත් කරන්න ඇවිල්ලා නිකන් බයයි වගේ හිතුවට මම හිතපුවට වඩා හිතාගන්න බැරි ලස්සනට ඉදිරිපත් කිරීමක් ඔයා කරා. ඉතින් ඔයාලට සුබ ප්‍රාර්ථනා කරනවා මේ වගේම හැමදාම අසන්නන්ගේ බලන්නන්ගේ හදවත් ඔකඳ කරන්න ලැබේවා කියලා. Thank you sir. නෙළු අධිකාරි මහත්මිය ඔයා බෝනික් එක් වගේ හරිම ලස්සනයි අද මම ඔයාගේ ගායනය ගොඩක් රස විඳලා හේතුව තමයි ඔයාගේ තුල ඔයා ළඟ තිබුණා හොඳට ෆීලිං එකත් එක්ක ඒක තමයි අපිට ඕන ඒ තමන් ඉස්සලා තමන් සින්දුව විඳගත්තා නම් තමන්ට අනිත් අයට සින්දුව පර්ෆෝම් කරන එක දෙයක් නෙමෙයි අනිත් එක පිචින් සෑහෙන දුරට සාර්ථකව තිබුණා හැබැයි අර ලෑන්ඩ් කරන තැන්වල ඇවිල්ලා පොඩ්ඩක් ලෑන්ඩ් කරන තැන්වලදී පොඩි එහෙමයක් තිබ්බා හැබැයි ඒක ලොකුවට හානියක් වුණේ නෑ ඒ ෆීලිං එක හරිම ලස්සනයි ඒ සින්දුවට ඔයා හරිම ලස්සනට ඔයාගේ වැඩේ ඔයා කරා සුබ පතනවා Thank you miss හේෂාන් ගමගේ මහත්මයා ගීතේ මුල් කොටසේ දෙවෙනි කොටසේ පොඩි පොඩි අඩුපාඩුම් තිබුණාට ඒවා මග ඇරෙන්න අවසානයේ ඔයා මම හිතන්නේ සූක්ෂම උත්සාහය දෙනවා
මහිතන ඔයා ගොඩක් ලක්ෂයි කියලා ජය මෙලනී ඔබට සුභ පතනවා අවසන් දොළොස් දෙනා අතරට යන්න ශක්තිය ලැබෙන්න කියලා මෙලනී වේදිකාවෙන් සමුගනිද්දී සූදානම ඉෂාන් නජිත් වේදිකාවට කැඳවන්න මේ ඉෂාන් නජිත් මාව නැල්ලේ රණවර දූදුනු සිතුවා වෙනා දිගුල් මල් කෙමි මත මත වෙනා වසන්තේ උදානා වසන්තේ උදානා ඉෂාන් නජිත්ගේ ගායනය ගැන මම මුලින්ම අහන්න කැමති හේෂාන් ගමගේ මහත්මය. සිංගින් ස්ටයිල් එක පළවෙනි වටේම අපි අයිඩෙන්ටිෆයි කරනවා නම් දෙවෙනි වටේ යනකොට ඒ අයිඩෙන්ටිෆිකේෂන් එක කොච්චරක් දුරට ඉන්ක්‍රීස් වෙන්න ඕනද? කොච්චරක් දුරට මතු වෙන්න ඕනද? එම්ෆසයිස් වෙන්න ඕනද? තව මොන මොනවාද ඇඩ් වෙන්න ඕනේ? තව කොහොමද මම වෙනස් වෙන්න ඕනේ? ඒතොර මෙතෙන්දී මේ සූක්ෂම විදිහට අපිව දැහගන්න එක මම හිතන්නේ රටේ හැම කෙනෙක්ව දැහගෙන දැහගත යුතුයි මේ අවස්ථාවේදී. මොකද ෆයිනල් 12 කියන්නේ මේ වේදිකාවේදී ලොකුම ලොකු chance එකක් ලැබෙන්නේ තමන්ගේ ජීවිතය හදාගන්න. තමන්ගේ music career එක හදාගන්න. ඉතින් මම හිතනවා තවත් සූක්ෂම විය යුතුයි කියන අදහසෙන් මම ඉන්නවා. නැළු අධිකාරි මහත්මිය. ඔයා ඔයා ගායන කරනවා ඔයාවට දනව ගන්න කලින් ඔයා ඒ audience එකත් එක්ක තියෙන සම්බන්ධතාවය මිට වැඩි
රැක ගණ්ඩ ඕන මොකද ගායකයෙක් කියන්නේ ඕඩියන්ස එකත් එක කරන ගණු දෙනුවක්න ඒකැන ඔයා වඩාත්ම සැලකිලිමත් වෙන්ඩත් ඕන ගායනය බොහොම ලස්සන තැන් තිබුණා කටහඬ ලස්සනයි අපි ඉගෙනවාට කියලා තියෙනවා අපි බලමු මේ තරංගේ වාට කොහොමද ලැබෙන තැන කියලා ජය වේවා තීක්ෂණ අනුරාධ මහත්මයා ඉෂාන් අජිත් කියන්නේ ඉතා දක්ෂ ගායන ශිල්පියෙක් හොඳ වැඩකාරයෙක් මේ වේදිකාවේ හිටපු සහ දැනට ඉන්න ඉතින් මම හිතන්නේ සමහරට තෝරගත්ත ගීතේ අඩුපාඩුවක්ද කියලා හිතෙනවා හැබැයි නමුත් ඒ ගීතෙත් සමහර අර හිතන්නේ නැති තැන්වල වෙන වෙන නෝට්ස් වලට ගිහිලා තැන් දෙක තුනකදී විතර පොඩි වැඩක් දැම්මා. ඉතින් ඒ ගැන මම අගය කරනවා. ඉතින් ඔයාට සුබ ප්‍රතනවා අනාගතේ හොඳ තැනකට යන්න ලැබේවා කියලා බලමු අපි ඔයාට මොන වගේ තැනක් මේකේ අපට ලබා දෙන්න පුළුවන් වේද කියලා. Thank you sir. ඉෂාන් සුබ ප්‍රතන අවසන් දොළොස් දෙනා අතර යන්න ශක්තිය ලැබෙන්න කියලා. සූදානම මේ ළඟ තරඟකරු වේදිකාවට කැඳවන්න මේ තිසර රවිෂාන් රාගමේ. යාළුවි දෙවටේ දා කී කතාසා වාළුවි හැඩුවා සදා මාරුතේ පවන් කඳු පාර ඇතයිනේ සඳරක සිනහසේ වේදනා සිතාරේ ඒකීතරවේ ඇසේවා ජීවිතේ පුරා කඳු පාර ඇතනිනේ සඳරක සිනහසේ වේදනා සිතාරේ ඒකීතරවේ ඇසේවා ජීවිතේ තිසරගේ ගායනය ගැන මම කැමති මුලින්ම දැනගන්න නෙළු අධිකාරී මහත්මියගෙන්. තිසර මුල ඉඳලම හොඳ දක්ෂතාවයක් පෙන්නපු දරුවෙක් වුණා. හරිම මේ හැඟීම් හොඳට ෆීලිං එකක් සින්දුවක් ඇතුලේ පෙන්වන්න පුළුවන් හොඳ දක්ෂතාවයක් තියෙන කෙනෙක්. ඉතින් අද දවසෙත් ඒ දේම ඔහු කරා. අද දවස ගීතයේ ඇතුලේ ශ්‍රුති ගැටලු නම් ටිකක් තිබුණා. නමුත් ඔහු හොඳ දක්ෂතා ඇති කෙනෙක්. ඉතින් මම ඔබට සුබ පතනවා. Thank you miss. හේෂාන් ගමගේ මාත්. එක්තරා පියෙක් තමන්ගේ ළමයාගේ ගුරුවරයාට යවනවා ලිපියක්. මට ඇත්තම නම මතක නැහැ මේ අවස්ථාවේදී. මගේ දරුවාට පරාජය ගැන කියා දෙන්න. පැර දෙන්න කියා දෙන්න. හැබැයි ඒකේ අදහස් කරේ ඉතාමත්ම වෙනස් දෙයක්. අපි වැටෙනවා. වැටෙනකොට අපේ හිත නැකිwidetildeමේ ඒ ශක්තිමත් පදනම මත අපි නැවත නැවත උත්සාහ කළා ඒ පරාජය කියන එක පරාද කරොත් අපි හැමතිස්සෙම සාර්ථක වෙන්න අපිට ලොකු අවකාශයක් ලැබෙනවා.
ඉතිං මම මේ ගොඩක් උත්සාහ කරන්න හදන්නේ ගීතය ගායනා කරන්න යනකොට එක්තරා තැනකදී තිසරට වැරදෙනවා. එතකොට මම මේක දකින්නේ මම මේක වෙනස් විදිහකට ගන්නෙ. එතනින් පස්සේ තිසර මම දකින්නේ තිසර වැටුන්නේ නැහැ කියන එක. වැටුණා නම් තිසර පිචින්, රිද්ම්, ෆීලිංගස් මම දන්නවා. හිතේ සාංකාව තියාගෙනම ගීතය ගායනා කරන්න ඇති. හැබැයි මම කියන්නේ මේක තමයි හැරුම් ලක්ෂ්‍ය. ඒක ගණන් ගන්න එපා. මොකද මේක නෙමේ ජීවිතය කියන්නේ. හැබැයි මෙතනින් ජීවිතය ජය ගන්න ඔබට ගොඩක් ශක්තිය ලැබේ. ජය වේවා. තීක්ෂණ අනුරෝධ මහත්මයා. ඔව් ඇත්තරම තිසර මේ මමත් ඔයා හැඟීම් ප්‍රකාශ කරන්න හදන විදියට වාගේ කටහඬින් ඒකට මං හරි ගොඩක් ආසයි. හැබැයි සමහර තැන්වල ඒ හැඟීම් දෙන්න යද්දි සමහර තැන්වල හඬ නිකන් පොඩ හැංගෙන්න හදන වාගේ ගතියක් මට සමහර තැන්වල දැනලා තියෙනවා. ඒ ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. හැබැයි ඔයාට ඊටාම රහට ගායනා කරන්න පුළුවන් ගායන ශිල්පියෙක්. ඉතින් මම හිතන්නේ යම් යම් අඩුපාඩු මෙතුමන්ලා දෙදෙනා අතින් කියවුණා. ඉතින් ඒ අඩුපාඩු ගැනත් පොඩ්ඩක් සිහියේ තබාගෙන ඉදිරි අනාගතේ ඔයා හදාගන්න. ඉතින් අද දවසට මම සුබ ප්‍රාර්ථනා කරනවා ඔයාට හොඳ තැනක් මේ තරගේ ලැබෙන්න ලැබේවා කියලා. තිසර ඔබට සුබ පතනවා අවසන් 12 දින අතරට යන්න ශක්තිය ලැබෙන්න. නදන් මිටක් කඩන් ආවා මගේ නංගෝ කපාවෙන රැගන අඳුරේ තොටියකි මාමේ සීතල වතුරේ සදරක සිනහසේ තරඟකරුවන් තමන්ගේ ගායන හැකියාව මේ වේදිකාව මත පෙන්වා අවසන්. දැන් තිබෙන්නේ ඒ බාර දූර විනිශ්චය ලබා ගැනීමේ උණුසුම් මොහොතයි. මේ විනිශ්චය තුලින් ජාත්‍යන්තර ගායන රියලිටි වේදිකාව ස්පර්ශ කිරීමේ තවත් පියවරකින් ලංවීමට මේ තරඟකරුවන්ට හැකියාව ලැබෙනවා. මේ ලංකාවේ ප්‍රථම සහ එකම ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු ගායන රියලිටි වැඩසටහන සියත Voice of Asia 2020. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත්
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.